මම අද ඔබට කියා දෙන්න යන්නේ ෆ්‍රිජ් එක විශේෂිත වූ දෙයක් ඔබ නිවසේ තියෙන ෆ්‍රිජ් එක දැනගත යුතුම දෙයක්. දැන් මේ ෆ්‍රිජ් එක ගත්තොත් එහෙනම් මේක නෝ ප්‍රොස්ට් එකක් නෙවෙයි නෝමල් එකක්. ඒ කියන්නේ හිම බැඳෙන එකක් නෙවෙයි හිම බැඳෙන එකක්. ඒ කියන්නේ මේ හිම බැඳෙන එකේ කන්ට්‍රෝල් වෙන්නේ මේ ඔපරේටර් එක තියෙන උඩ කොටස තියෙනවා. ඊට පස්සේ වතුර ට්‍රේ එක තියෙන ට්‍රේ එක හරහා තමයි යටට කූල් එක යන්නේ. ඒකෙන් වැහිලා තියෙන හන්ද. දැන් මේ උඩ කොටසේ මේ වගේ අයිස් බැඳෙනවා. ඒක යම් මම මේ දාපු මාස් ටිකක් ඒක බැඳිලා අයිස් වලින් වැහිලා තියෙන. දැන් මේක ගලව ගන්න අමාරුයි. ගොඩක් වෙලාවට අපි ටෙම්පරචර් එක කොච්චර අඩු කරලා තිබුණත් දෙකට දැන් තියෙන්නේ නැත්නම් යටර කූල් එක මදි හන්ද දෙකට වගේ තියෙනවා. අපි වැඩි කරලා තිබ්බත් අයිස් බැඳෙනවා. විගාන්ට තිබ්බත් ටික දවසක් ගියාට පස්සේ අයිස් බැඳෙනවා. ඊට පස්සේ ගොඩක් අය කරන්නේ මොකද්ද? මෙහෙම අයිස් බැඳලා තිබුණොත් දාන මාස් ටිකේ හරි මේ වගේ ආයුධයක් ගත්තා කඩන්න ට්‍රයි කරනවා. කඩලා ඔබත් මේ අත්දැකීම ඇති කඩලිනවට ඊට පස්සේ වෙන්නේ මේ මොකක් හරි ස්ක්‍රූප් මිනියක් හරි පිහියක් හරි අරගෙන ඉවරලා මේ අයිස්ටිය කඩලි වල ගන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ වගේ මේ යන ගෑස් ලයින් එක යන්නේ. මේක සිදුරු වෙලා ගෑස් ටික එළියට එනවා. ඒක හන්ද කිසිම දිනක ආයුධයක් භාවිතා කරන්න එපා. මේකේ අයිස් බැඳුණාට පස්සේ මේ ඒපරේටරේ මස් ටික හරි මාළු ටික හරි ගලව ගන්න ගියොත් අවශ්‍ය වුණොත් ඒ වෙලාවට අයිස් බැඳලා තියෙනවා නම් කරන්න තියෙන්නේ ඔබ උඩ කොටසේ ගලව ගත්තර කමන්නේ නැත්නම් උණු වතුර ටිකක් හරි දාලා ගලව ගන්න ආයුධයක් පාවිච්චි කරාට කමන්නේ නැහැ. යට වදින්න දෙන්න එපා. කියන්නේ ඔපරේටර් එක මේ ප්ලේට් එකේ කොහෙවත් වදින්න දෙන්න එපා. අනිත් එක තමයි ඔබට හදිසි නැත්තම් කරන්න තියෙන්නේ මෙන්න මේ බටන් එක ඔබන්නවා. දැන් මම බටන් එක එබුවා දැක්ක. එබුවට පස්සේ බටන් එක ඇතුළට ගියා. කම්පැසර් එකත් ඕෆ් වුණා. ඊට පස්සේ වෙන්නේ ඊට පස්සේ අයිස් ටික දී වුණාට පස්සේ මේ ආයි ෆ්‍රිජ් එක ඔටෝ ඔන් වෙනවා. ඔන්න නැහැ. එතකොට මේ ඇතුලේ කූල් එක හානියක් සිද්ධ වෙන්නේ නැහැ බඩු වලට. ඊට පස්සේ අයිස් ටී ඔක්කොම දියවැල යනවා. අපේ අවශ්‍ය බඩු ටිකත් මතුවෙන එළියට. ඊට පස්සේ නැවත කූල් වෙන්න පටන් ගන්නවා. එතකොට අර දැන් මෙහෙම අයිස් තියෙනකොට අපි දාන උපකරණ හයි වෙන්නේ නැහැ. ෆ්‍රිජ් එකේ ඔපරේටර් කොටස ඉඩකටත් මදි වෙන ඔක්කොම අයිස් වලින් වැහිලා යනවා. ඒකත් එහෙම ෆ්‍රිජ් එක දුවන කාල සීමාවත් ඇතුළු වෙන මේ ඇතුළේ කූල් එකත් රඳා පවතින්නේ නැහැ හරියට. එහෙමත් වෙනවා. ඒකන්ද එහෙම අයිස් බැඳුනට පස්සේ ඩීප්‍රොස්ට් බටන් එක ඔබල ඉවර වෙලා අයිස් ටික ඩීප්‍රොස්ට් කරගන්න. එතකොට ඔපරේටර් එක ප්‍රමාණ ඇතුලේ ඉඩකඩත් අපිට ඇති වෙනවා. අපි සාමාන්‍යයෙන් මේ ට්‍රේ එකට වතුර ටික පිරුණාට පස්සේ ට්‍රේ එක වතුර ටික අයින් කරන්න පුළුවන්. මේ දැක්ක මේ යට කොටසේ අයිස් බැඳිලා බැඳිලා ඊට පස්සේ ට්‍රේ එකත් එක්කම අයිස් බැඳෙනවා. හැබැයි තර්මස්ටේට් එක නොට් ඕෆ් ඔන් ඕෆ් වෙන කූල් එක අවශ්‍ය ප්‍රමාණයට. එහෙම වුණාට අයිස් ටික බැඳෙනවා. ඒක වළක්වන්න බෑ. ඒක හන්ද අනිවාර්යෙන් ඔයාගේ ෆ්‍රිජ් එක ඒ වගේ ඩීපොස්ට් බටන් එකක් නැත්තම් සාමාන්‍ය ෆ්‍රිජ් එක ඕෆ් කරලා හරි තියන්න එක දවසක් විතර වගේ. එතකොට තියෙන බඩු වලට හානියක් වෙන්නේ නැහැ. අර අයිස් ටික දියවල යනවා. නැත්තම් උණු වතුර ටිකක් දාලා හදිසින වගේ නම් උණු වතුර ටිකක් දාලා ඉවරලා ඒක දිය කරලා ඉවරලා බඩු ටික ගන්න පුළුවන්. ඒක තමයි හොඳම දේ. ආයුධය පාවිච්චි කරන්නේ නැතුව කරන්න ඕන. මේකෙන් අපි තර්මස්ටේට් එක පුළුවන් තරම් මේ අඩුවෙන් තියාගන්න. එතකොට බාණ්ඩ වලට ඔපරේටර් එක කොටසේ මුකුත් නැත්තම් මස් මාළු මුකුත් නැත්තම් ෆ්‍රිජ් එක එලෝලු වරෝමය පළතුරු ටික විතරක් නම් තියෙන ෆ්‍රිජ් එක ගොඩාක්ම අඩුවෙම තියාගන්න. මස් මාළු දානකොට වැඩි කරගන්න. එහෙම කරාට පස්සේ ඔබගේ එදිනෙදා පාවිච්චි කරනවා මේ විදිහට මේ එතකොට ඔබට කරන් බිල ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. දැන් සාමාන්‍ය මස් නැත්තම් ෆ්‍රිජ් එකේ ඇතුලේ ඔපරේටර් කොටසේ මේ වැඩක් නැහැ අයිස් බැඳෙන්න. ඒකන්ද ටෙම්පරචර් එක ගොඩක් අඩු කොල්ල පාවිච්චි කරන්න. අනිත් එක කිසිම දිනක ආයුධයක් භාවිතා කරන්න නැතුව ඔබගේ ෆ්‍රිජ් එක ආරක්ෂිතව පාවිච්චි කරන්න. මම දැන් මම කියපු විදිහට ඔබ අනුගමනය කරලා පාවිච්චි කරත් ඔබට කරන් බිලක් ඉතුරු වෙන ෆ්‍රිජ් එකට කිසිම දවසක ඩැමේජ් එකක් අලාභහානියක් වෙන්නේ නැහැ. එසේ නම් වීඩියෝ එක හොඳ නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දෙන ගමන්ම ඔබ මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ්ස් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ්ස් කරන්න මෙන් ඉල්ලමින් මෙවන් වූ ආදර්ශමත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු අදට ඔබෙන් සමුගන්වා ඔබ සැමට සුබම සුබ දවසක්. ආයුබෝවන්. චතුර SLMT.